हेले महागत कतुवर मार्टिन विक्रमसिंह सूरियन हेरुनुविट जातिक दक्षमत सहित मतवादयक् समाजयट गेनेनुवस् इमहत् वेहसक् दरु तवत् एक युगपुरुषेगु अरबया मे मतकवत दिगहरिन्नेमु गाल्ल बद्देगम हम्मेलेस्य परंपरागत निजबिम वुवद यट्लमत्त गुरु निवासी इपिद तवमत् जातियट मग कियनु මේ මහ පොළොවේ බර අඩි තබා ඇවිදින ඔහු නමින් ගුණදාස අමරසේකර ශූරීන් වන්නේය. මේ හැම්මැලිය ඔහුගේ પરම්පරාගත නිජ බිමයි. මේක තමයි අපේ પરම්පරාවට අයිති ගේ අපේ પરම්පරාව මගේ පියා මගේ සීයා මේ සීයාගේ සීයා සියලු දෙනාම පදිංචිලා තින්නේ මේකේ තමයි. මේ પરම්පරාවලට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයට අනුව ඌවෙල්ලස්සේ කැරල්ලෙන් පස්සේ ආපු પરම්පරා කීපයක් තමයි අපේ පවල් කොස්කන්ද වක්කඩ ඊළඟට කනත්තිගොඩ ගොරොක්ගොඩ පොල්වත්ත ඔයාදී වශයෙන් පවුල් හතක් ඇවිල්ලා මෙහි පදිංචිවලා හිටියා කියන්නේ. ශ්‍රීක්‍රම රාජසිංහ රජුරුව 1813 විතර තමයි ඇහැලපොළ නිලමේ තුමන්ගේ නැන්දාගේ පුතාලා 7 දෙනෙක් මරණ නියම කරා. ඒකෙන් 7 දෙනාම පැනලාව අකුරැස්සර 3 දෙනෙක් වෙනම බෙදිලා ගියා. ඉතුරු 5 දෙනා ඇවිල්ලා බද්දගම් ප්‍රදේශේ පදිංචුනේ. ඒ වෙනකොට සූර්යාරච්චි වගේ වාසගමක් තියෙන කට්ටියක් මෙහි ඉඳලා තියෙන නිසා අකුරැසින්න හාමුදුරුවෝ කිව්වා මේ ඕගොල්ලෝ සූර්ය ආචාර්ය කියන වාසගම තියෙන කට්ටිය තමයි 5 දෙනෙක් තමයි මෙහෙට පැවිල්ලා තැන්ලා වෙල් තින්නේ. ඕගොල්ලෝ සූර්යාරච්චි විදියට නම් මාරු කරගන්න කිව්වා. එයින් 5 දෙනෙක් එක්කෙනෙක් කොස්කන්ද වක්කඩ, ඒ කියන්නේ මෙම ස්ථානේ පදිංචි වුණා. අනිත් එක්කෙනා කනත්තුගොඩට ගියා. අනිත් කෙනා පොල්වත්තට ගියා. පොල්වත්තට ගියපු කට්ටිය සෙනවිරත්න විදියට නම් මාරු කරගත්තා. ගොරොක්ගොඩට ගියා. අනික් කට්ටිය දිද්දුවට ගියා. ගොරොක්ගොඩ සූර්යාරච්චි විදියට, දිද්දුව සූර්යාරච්චි අමරසේකර විදියට, මෙහේ කොස්කන්ද වක්කඩ සූර්යාරච්චි අමරසේකර විදියට, කනත්තුගොඩ සූර්යාරච්චි විදියට පදිංචි වුණා. මේ පදිංචි වෙලා හිටිය ඒ මීමුත්තගේ අවසානේ මට මතකයි අපේ පියා මෙහේ හිටියා. ඒ පැද්දේකම පීරත්න හමුදුරුත් ඉපිදලා තියෙන මෙතන මුලින්ම මම මෙහෙ නෙවෙයි මුලින්ම ඉගෙන ගත්තේ යටලමත් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉස්කෝලේට ගියේ බද්දගම දෙගම ක්‍රිස්තු දේව පාසල් මොකද මගේ තාත්තා වැදු මහත්තයා හොඳ උගතෙක් අම්මා මුල්ගුරුවරියක් ඉගන්නපු ඉතින් නෙතරම මගේ හිතේ අපිට මතක අපේ කංගවල රැහෙන යාළ පොත්පත් ගැන කතා කරන එක ඉස්සරලා තියෙන මේ මිට වැඩිය මේක කලුතෙන් හැදුවේ මගේ හිතේ 1940 ගණන්වල ඒ දවස්වල මම මෙතන නිතරම එනවා යනවා මේකේ හදනකොට මේ මේ තියන්නේ මම කැතයන් කරපු මේ ගල මේ උඩින් ගලලා ගල පෙල්ලලා මෙතනට තියලා මේක කැතයන් කළා මේක තමයි හවස් වරකට මම ආවම තාරදියා බලාගෙන ඉන්නේ මේ කැතීමේ සඳහන් වෙන්නේ මේකේ තියෙන්නේ මේ අනුරාධපුරයේ කැතයමක් මේක ගැන මාර්ටින් වික්‍රමසිංහත් පෙන්වලා තියෙනවා මේක තියෙනවා කියන්නේ මේ බෞද්ධ මෛත්‍රිය මෛත්‍රියක පිළිබඳ මේකක් මොකද මේකේ පිළිවෙතින් පෙදෙයි මේ හතුරු නාගයයි මුගටියයි එකට ඉන්නවා මේක හොඳට බැලුවොතින් තව කොටියයි මුවයි එකට ඉන්නවා කියන්නේ මේ තියෙන ජීව ලෝකයේ තියෙන සාමකාමී බව පෙන්වන චිත්‍රයක් කියලා මේක තියෙන මේ කාමරාජපුරයේ තියෙන චිත්‍රයක් මගේ හිතේ මගේ වයස දවස්වල අවුරුදු 8ක් විතර වෙන්නේ නැති ගාල්ලේ ගුරු සංගමයට යනවා අම්මා හැමදාම මාසෙකට සැරයක් ගිහිල්ලා එනකොට මේ පොළවේ සිමෙන්ති දාලා තිබුණා ඒක මම දැනගෙන හිටියේ නෑ මම ඇවිල්ලා එකපාරටම මෙහාට මේ ශාලාවට ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා ඇවිදගෙන එනකොට අම්මා කෑ ගහලා තිබුණේ එන්න එන්න පුතේ කියලා ඒ අනි තමයි තියෙන්නේ මගේ හිතේ මෙතන තියෙන්නේ මේක වැදගත්කම තියෙන්නේ මගේ තියෙන ගොඩක් දෙනා දන්න කතාවක් ජීවන සුවඳ කියලා ජීවන සුවඳ කතාවේ සඳහන් වෙනවා මේ ඇඩිය පිළිබඳව මේ ගම් ඒ දවස්වල වැඩි බොහෝම වෙනස් මොකද ඇත්ත වශයෙන් මේ ගම්වල ඒ දවස්වල තියුණා සිංහල සભ્યත්වයේ පිළිබිඹු කරන ගම් රට හොඳට මතකයි දැන් වගේ නෙවෙයි මේ ගමක මිනිහෙක් බියලා විඳිනවා දැකින්න හම්බ වෙන්නේ අවුරුදු 10කට විතරයි යම් තම මිනිහ බීපු බව දැනගන්නේ කුණු හර්පයක් කියනවා දන්නේ නැහැ ඇත්ත වශයෙන් අපි කොළඹට යනකම් කුණු හර්ප දන්නේ නැහැ ඒ තරම්
හොඳ ශිෂ්ට සම්පන්න ගම්මේ වය දවසද පරණ පොත්පත් වල තියෙන සිංහල මෙහෙම සભ્યත්වයක් වෙන්නේ නැහැ කියලා ඒක ජීවමානව දැක ගන්න හැක්කුණ මේ ගංගුදෙන් අත් වශයෙන් රණකාරක ධර්මපාලතුමත් කියන්නේ එයත් මේ ගංගන දරගත්තේ කොළඹ ඉඳලා අවිද්දාම තමයි එයා දැනගත්තේ මේ වගේ සભ્યත්වයක් මේ රට තුළ තිබුණයි මේ ගංගවල තියෙන මේ සભ્યත්වය අපේ පරණ සભ્યත්වයේම දිගුවක් කියලා මේ ඔහුගේ ජාතික චින්තන પરම්පරාවන් ගලා ආ ආධ්‍යාත්මික ප්‍රවාහයේ එකතුවයි මේ ඔහුගේම ප්‍රාග්ධනයයි සතේ අපි නිදහස් සභාගත දිනේ ඒ නිදහස් උත්සවයේ තියෙන ටොරෙන්ටන් එකේ මට මතකයි එතනට ගිහිල්ලා මම හිටියා මට හොඳට මතකයි බණ්ඩාරනායක මහත්මයා කතා කරනවා ඉතින්දි කතා කරනවා විතරක් නෙමෙයි බණ්ඩාරනායක මහත්මයා කිව්වා මොකද කියමනම් මගේ හිතේ මේ නිදහස අර්ථවත් වෙන්න නම් අපි ආර්ථික නිදහස ලබා ගන්න ඕනේ කියලා ඒ ජාතික චින්තනයේ මුල් බිජුවට මගේ හිතේ මගේ මනස තුල දැපිලුවේ පොඩි කාලේ මොකද මට මතකයි මම කිව්වේ අපි ඉපදුනේ යටමත්තේ කියලා යටමත්තේ ගුරු නිවාසයේ කියලා ඒ ගුරු නිවාසයේ බිත්තියේ මට මතකයි තාම හොඳට අනගාඩික ධර්මපාලතුමාගේ පින්තූරයක් තියුණා එෆ් ආර් සේනනායක පින්තූරයක් තියුණා ඊළඟ දොස්තර හේවිතාරණගේ පින්තූරයක් තියුණා අනිත් එක මගේ පියා අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකේ එම නිසා නිතරම මට මතකයි මේ ගැන කතා කරනවා ඒව තමයි මගේ හිතේ මගේ ජාති විඥානේ සඳී තිබුණේ ඒ ඒ වගේ මගේ හිතේ බීජයක් වැටිලා තිබුණේ නැත්නම් එහෙම චින්තනයක් වෙන්න බෑනේ ඒක තමයි පසුවට දිනු වෙලා ආවේ 56 බණ්ඩාරනායක මහත්මයා බලයට ආවට ජාතික බලවේග උඩ මම හිතන්නේ වන්දකම එතුමාටවත් ඒ පිටිය පිරිසටවත් පැහැදිලි දර්ශනයක් තියුණා කියලා කරන්න තියෙන මොකද කියලා. මොකද ඒක ගැන හොඳ විස්තරයක් මම කියන්නම්. මම දැක්ක ළඟදී ටික කාලක ඉස්සරලා ඡාය බුද්ධිමතෙක් ලියලා තියුණා මේ දකුණු ආසියාවේ ඇති වෙච්ච මේ වෙනස්කම් ගැන. කියන්නේ මේ එරත් විජිතව පැවති ඒව නිදහස් වීම ගැන. කිව්වහම එයා කියලා තියුණ බොහොම ලස්සන කතාවක්. එයා කියලා තියුණ මේ පළාතේ තියෙන රටවල් තුනක් එකක් ලංකාව එකක් බුරුමේ එකක් කාම්බෝජය තියුණයි එයාලට ශක්තිය ආපහු එයාලගේ පැරණි රාජ්‍ය වෙත යන්න මේ තුනට තියුණයි මෙයින් බුරුමේ හිටිය යූනෝ කියන සනබියා බලයට ඇවිල්ලා අවුරුදු 10ක් බෞද්ධ රාජ්‍යයක් ගෙනිච්චාය පස්සේක නැතුණයි කාම්බෝජයේ හිටිය සිහිනුක්ට අවස්ථාව තිබුණේ නැති 56 බණ්ඩාරනායකට තන්ද දුන්නේ සිංහල බෞද්ධයෝ මෙන්න මේ ඔවුන්ට අහිමි වෙලා ගිය පැරණි රාජ්‍ය වෙත යන්නේ. ඒත් බණ්ඩාරනායකට මේක තේරුනේ නැතෙයි. බණ්ඩාරනායක උඩුව පිළිලා තිබුණේ බටහිර ලිබරල්වාදීන් කියලා. ඒකයි මොනේ මං හිතන්නේ කන්නංගර මහත්මයාගේ කරපු විප්ලවය ඉතාමත්ම වැදගත් විප්ලවයක්. කියන්නේ අධ්‍යාපනයේ මේ රටේ බහුතර ජනතාව වෙත ගෙනිච්චා. ගෙනිච්චට මොකද ඒ කන්නංගර මහත්මයා හිතපු දේ ඒ අධ්‍යාපනය ඇත්ත වශයෙන් ආවේ නැහැ. සිංහලෙන් කරයි කිව්වට සිංහලෙන්නේ ඊට වඩා බොහෝ පුළුල් විදියකට අධ්‍යාපන සැලැස්මක් තියුණ කන්නංගර මහත්මයා. ඒ ක්‍රියාත්මක කරේ නැහැ. අනාගතේ නම් ඇත්ත වශයෙන් විශාල චින්තන විප්ලවයක් වුණේ නැත්තම් මේ යන මගේම ගියොතින් මම හිතන්නේ නැහැ අනාගතයක් තියෙනවා කියලා. ඒ තැනත් දැන් මගේ හිතේ අපේ බුද්ධමත් වූ අපේ දේශපාලන කොවිදයට තින්ක් ඇතුවත් මගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරිලා තියෙනවා මේ ගමනෙන් යන්න බෑ කියලා. ඇත්ත වශයෙන් මේ තරේ ඔය යෝටාදේ රාජපක්ෂ බලයට
मेन मे अवबोधन सब वन किसी दौसान जग्रहण रखने मट पे दिन रखगा तो लुकू आबाद तीन बहुत पेनवा।